තෝරා ගත්තේ මේ ගීතය තුළ තියෙන වචනයේ අදහස විශාල ප්‍රමාණයක් තියෙනවා. පෑකමාරක් මේ ගීතය ගැන පමණක් කතා කරන්න පුළුවන් තරමට මේකේ ධර්ම කර්ම අඩංගුයි මේ ගීතේ. දැන් බලන්නකෝ, දැන් අපි මුලින්ම පටන් ගන්නෙම ශ්‍රී සම්බුද්ධ රාජා වගේ බුදුහාමුදුරුවෝ වන්දනාමාන කරලා පටන් ගන්න වැඩි. මගේ සෑසි තිලෝණ බුදුහාමුදුරුවෝ තව නමක් සෑසි තිලෝණ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. කොහොමද අපි බුදුන්ට වඳින්නේ? මොනා පූජා කරලාද වඳින්නේ කියනවා. ශ්‍රී බැතිමල් පුදා. ඊළඟට කියනවා කතන්දර ටිකක්. මේ ගීතය තුළ තියෙනවා කතන්දර ටිකක්. අඟුලිමාල නාලාගිරි බුදුහාමුදුරුවෝ පිහිට විච්ච මහ දැවැන්ත චරිත නේද? අඟුලිමාල කියලා කියන්නේ අපිට බය හිතෙන චරිතයක්. නාලාගිරි බුදුහාමුදුරුවෝ මරණ ආපු බය හිතෙන චරිතයක්. සතේ ඊට පස්සේ ලෝසතුම් රාග පාපෙන් පිරි. රාගයෙන් අපි මේ හැම කෙනාම මේ සංසාරේ මේ ගමන් කරන්න හේතු වෙන්නේ නේද? ආසාව බැඳීම නේ. බිරිඳ ස්වාමියාට බැඳිලා, ස්වාමියා බිරිඳට බැඳිලා, දෙමව්පියෝ දරුවන්ට බැඳිලා, දරුවෝ දෙමව්පියන්ට බැඳිලා, අපි වෙන වෙන මත්පැන් වලට බැඳිලා සමහර විට, ඊළඟට අපි වෙන වෙන මේ ඇඳුම් වලට බැඳිලා. බැඳීම රාගය. මේ හැමතැනම ඇලීම තියෙන්නේ. මේ සියල්ලම ඇලීම තියෙන්නේ නේද? හැමතැනම ඇලීම තියෙනවා. ඇලීම කියලා කියන්නේ රාගය කියලා නාදරේ විතර නෙවෙයි. හැමතැනම බැඳීම තියෙන්නේ. ඒකෝර මේ ගීත තුල කියනවා ලෝසතුන් රාග පාපෙන් පිරීමේ ඇලීම නැමැති පාපයෙන් පිරීලා මේ මුල් ලෝක සත්‍යයම ඉන්නේ. වැරදි දේවල් වලින් දැවිලා. ඊට පස්සේ ඒ සියල්ලම මොකද්ද කියලා අපි බුදුහාමුදුරුවෝ දම් අමාරින් තෙමු ධර්මයේ දේශනා කරලා මේක අපිට පැහැදිලි කරලා දුන්නා. ඔබ මේ ගමන් කරන්නේ රාගයෙන් බැඳුණු ලෝකෙක, පරිසරයක, එහෙම නැත්නම් ආත්මයක. එහෙම කියලා කියනවා ධම්මරජානන් වඳින් සෑමදා හැමදාම අපි බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරමු. ඊට පස්සේ කියනවා සිව්සැකි සක්කලක් දුක දරා. කොච්චර කාලයක්ද? බුසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක දරලා තමයි මේ සත්‍ය හොයාගත්තේ. සැප මොකද්ද? නිවැරදි සැප මොකද්ද කියලා හොයාගත්තේ. ඊට පස්සේ කියනවා සිව්සුවේ පස්මරුම් මාර්යා පරාජය කළා. ඒ කියන්නේ නැවත මරණය නැති කළා. මරණය නැති නුනාම මොකද? නැවත ඉපදීම නැති කළා. ඊට පස්සේ කියනවා පාරමී දම් පුරා බුදු ලෝතුරා දම් රජාණන් වඳින කියලා කියනවා. ඊට පස්සේ මුල් සෙව් වේදනා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය හොයාගත්තා. මුල වේදනාවේ මුල හොයාගත්තා නේ. පුල්සේ වූ වේදනා. ඉන් පස්සේ උන්වහන්සේ මොකද කළේ? අපිව ඒකෙන් මුදවා ගන්න කියලා දුන්නා. අපි මුදවා අපි මිදලා තාම නෑ තමයි නේද? ඒකද අපේ මාර්ගය කියලා දීලා තියෙනවා. මෙන්න දුකේ මුල, මෙන්න දුක හට ගන්න තැන, දුක දුක නැති කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය, මෙන්න ඒක ඒ දුක නැති කර ගන්න මාර්ගය උන්වහන්සේ හොයලා දුන්නා. ඒක ඉතින් කියන්නේ ඒකයි. බලන්න කොච්චර ධර්ම කරුණු ගුණක් මම මේ ගීතය තුළ තියෙනවා කියලා කිව්වේ ඒක. ඊට පස්සේ මේ අන්ධකාරයේ නැසලා උන්වහන්සේ අපට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේට අපි හැමද ලෝ පියාණන් වඳින් සෑම ලෝකේම පියාණන් වඳින් සෑමද. ඇයි අපි මේ ගීතය මෙවැනි ගීතත් එක්ක එහෙම නැත්නම් ඔබ විහාරස්ථානට ඇවිල්ලා බෝධි පූජා පික්කම් කරන්නේ, ඊළඟට දානමාන පුණ්‍ය කර්ම කරන්නේ, අටවිසි පුණ්‍ය කර්ම කරන්නේ, අටන පුණ්‍ය කර්ම කරන්නේ, ගෙදරට දානමාන පින්දහම් ස්වාමීන් වහන්සේලා වඩම්බලා දෙන්නේ? ඇයි? මේ ධර්ම මාර්ගයේ අපි ගමන් කළ යුතු නිසා. ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ආදරණීය මව්වරුනි පියවරුනි, ඔබ තුල සංයමයක් ඇති වෙනවා, සංවරකමක් ඇති වෙනවා නේද? අර බැඳීම් තිබුණට අපි දන්නවා අද කාලේ දානයක් දෙන එක ලේසි නෑ නේද? අපිට හොයාගන්න අමාරුයි. ආර්ථික අපහසුතා දුෂ්කරතා තියෙනවා. ඒත් ඔබ බලන්නකෝ දානයක් මානයක් දෙනකොට කොයිතරම් හැඟීමෙන් දෙනවද? තමන් ළඟ තියෙන දේ තව කෙනෙකුට දෙන්න ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, දුගී මගී යාචකාදියෙක් වෙන්න පුළුවන්, තව නැතිබරි කෙනෙක් වෙන්න පුළුවන් නේද? ඒ විතරක් නෙවෙයි, ඔබ ඔබේ දරුවට කියලා දෙනවා තමන්ගේ තියෙන දෙයක්, වැඩිපුර තියෙන දෙයක්, දරුවෙකුට නැති දෙයක් දෙන්න පුතේ කියලා. එහෙමනේ. ඒ මොකද මේ අපේ හදවත, අපේ සිතුවිලි වලින් අර රාගික බැඳීම් නැති කරලා, අලවා ගැනීම අල්වාගෙන තියෙන දේවල් නැති කරලා අපි අත්හරිනවා. ඒ අත්හැරීම තුල තමයි ආදරේ මවුරුණ පියවරුනි ඔබ තුල ඒ මනස සකස් වෙන්නේ. එහෙම කෙනාට වැරදි වෙනවා අඩුයි නේද? ඔබ දකින්නවනේ දරුවෝ ඊට පස්සේ. ඔබව දකින්න දරුවෝ අම්මයි තාත්තාට හරි අමාරුවේ හොයාගෙන උපයාස අපයාගත්ත දේ මට පොත් බෑග් එකක් ගෙනත් දුන්නා.
මට පොට් ටිකක් ගෙනත් දුන්නා. මට පැන්සලක් ගෙනත් දුන්නා. හරි අමාරුයි තාත්තා රැකියාව කරලා කුලිය වැඩක් කරලා මට මේක ගෙනත් දුන්නේ. කියන්නේ අදහස දරුවට එනවා. දරුවට එනවා. ඔන්න බලන්න මේ ආගම දහමත් එක්ක තියෙන බැඳියාව අපි පවත්වාගෙන යා යුතු වන්නේ මොකයි? සමහර අපේ දායක පින්වතුන් ඉන්නවා සමහර අපේ මවුරු පියවරු ඉන්නවා පන්සල පැත්තේ යන්නේ නැහැ. නේද? අවසර පොඩි අඩියක් ගහලා පොඩි විනෝද වෙලා පන්සල පැත්තේ යන්නේ නැහැ හාමුදුරුවෝ බණි. එහෙම කියලා හරි කොහොම හරි යන්නේ නැහැ. පොයකටවත් පන්සල යන්නේ නැති අය ඉන්නවා. හැබැයි බෞද්ධයෝ මොකක් හරි පුණ්‍ය කර්මයක් කරනවා සහභාගීත්ව වෙනවා මුදලුත් දෙනවා. එහෙම වුණාට ධර්ම කරුණු අවබෝධයෙන් මහා ගැඹුරු ධර්ම ඕනේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මහා ගැඹුරු ධර්මයක් තමයි. හැබැයි උන්වහන්සේ මේ ලෝකේ පැවතුණු ශක්තිය අපිට කියලා දීලා තියෙන්නේ. එහෙමනේ. ඉතින් මේ ගීතය තුල තියෙන්නේ එවැනි වටිනාම වටිනා කරුණු ටිකක්. මහා ගොඩක් නැහැ. හැබැයි බුදුදහමේ එන ගැඹුරු ධර්ම කරුණු මේ ගීතය තුල තියෙනවා. එකක්. අනිත් එක මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක ගායන ශිල්පිනිය. හොඳ හඬක් අපිට නිකන් භක්ති හිතට ඇති වෙනවා. ඒ වගේම සංගීතයත් එහෙමයි. ඒ සංගීතය තුල තියෙන 아무තු භක්තිමත් භාවයක්. ඒක නිසායි අපි මේ ගීතය තෝරගත්තේ.